ආපවර පණිනේව පටන් ගන්න තියෙන්නේ. එහෙට පහිනෝ මෙහෙට පහිනෝ කෙලවරක් නැතුව. දැන් SB සනාග වගේ මහත්ය වගේ මහත්යෙක් ගත්තොත් එහෙම ඔහු කරන්නේ මොකද්ද කියලා සමහරට ඔහු දන්නේ නැතුව ඇති. 2015 මැතිවරණ කාලේදී මහින්ද රාජපක්ෂ මහත්යව ඇත්තරලා මහිතපාල මහත්ය ගාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්යටයි ගෝඨාභය රාජපක්ෂ මහත්යටයි ඇති තරම් බැන විවේචනය කළා. දැන් මේ මොකක්වත් නැතුව වගේ ආපව ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්ය කන්‍යාමට ගිහිල්ලා දැන් ගෝඨාභය හොඳ කියන බැසිල් ගොඳකෙන් තත්ත්වයට පත් වෙලා තිනවා. SB සනාග මහත්ය වගේ අයටත් සදාචාරයක් නැහැ. ඕන පැත්තකට යන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඕන්න ගන්න අයටත් සදාචාරයක් නැහැ. මේ සමේ පණින හැම ගෙම්බම එකතු කරගන්න මත්තමට දේශපාලන පක්ෂ පිරිහිලා නම් අපි හිතනවා එවැනි පක්ෂවලට රටේ දේශපාලනයේ සහ රටේ සංස්කෘතියේ සදාචාරය හදන්න පුළුවන්කමක් නැහැ කියලා. සමහර අය කිසියම් මතයක් පතුරවමින් යනවා. ජාතික ජන බලවේගෙන් අපි ඉදිරිපත් කරපු අපේක්ෂකයා කිසියම් මොහොතක අතන මැදදී ඉල්ලාස් වීමට ඉඩකඩ තියනවා කියලා. කුමන හේතුවක් නිසා හෝ ජාතික ජන බලවේග විසින් ඉදිරිපත් කරපු අපේක්ෂකයා ඉවත් කර ගැනීමක් හෝ ඉල්ලාස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි තාමත් තහවුරු කරලා කියනවා. ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට වත්මන් ජනාධිපතිවරයාට ඇති බලතලවත් හිමි නොවන බවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. සදහනෙන් සංසුන් සම්මත වුණා. සම්මත වෙද්දී ඒකේ තිබුණා ඒ මොහොත වෙනකොට ජනාධිපති දුරේ දරපු මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසියම් බලතල ප්‍රමාණයක් තියන්න සහ ඔහුගෙන් පස්සේ බලතලත් කිසියම් ප්‍රමාණයක් අහෝසි කරන්න. ඒ නිසා දැන් මේ ඊළඟ ජනාධිපතිවරණයෙන් ජනාධිපති බවට පත්වෙන කෙනාට මෛත්‍රීපාල මහත්තයා සතුව තියෙන බලතලත් කිසියම් ප්‍රමාණයක් අහිමි වෙනවා. ඒ නිසා බලතල අඩු කරපු ජනාධිපති කෙනෙක් තමයි එන්නේ.